සහෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල හෙට සිට අන්තර් පළාත් මගී ප්‍රවාහණය ක්‍රියාත්මකයි වැක්සින් සහතිකය නැතිනම් බස් ගාස්තු ඩබල් ඉශාලිනීගේ දෙවන මරණ පරීක්ෂණය පැය 9ක් පුරා සියදිවි හානි කර ගැනීමට පාර කැපුව අයට නීතියේ දඬුවම් ඇති බව මහාචාර්ය ප්‍රතිමා මහානාම හේවා කියයි. දින 30ට කොවිඩ් මරණ 1300 ඉක්මවයි. ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 7ක් ජපානයෙන් ශ්‍රී ලංකාවට. පැපොලමෙන් දෙගුණයක වේගෙන් ඩෙල්ටා පැතිරෙයි. ඇමරිකාව කියයි. ඇමති සරත් වීරසේකරට පොලිසිය ඉතිරි වෙයි. දිරන්නේ නැති ලන්ච් ෂීට් හෙට සිට තහනම්. තවත් ප්ලාස්ටික් තහනමකට ඇමති අවධානය. සියත වෙබ් සම්මානෙන් පිදුම් ලබයි. ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේසේකර රියානුදුරකින් ජීවිතක්ෂයට, රියදුරු රක්ෂිතේට. රාජ්‍ය සේවා අකණ්ඩ චක්‍රලේඛයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සමන් රත්නප්‍රිය කියයි. වර්ජනයෙන් සියල්ල දිනිය නොහැකි බව මුරුත්තෙට්ටුවේ හිමි කියයි. අධ්‍යාපනය බැරැක්කකරණයට රජය සූදානම් බවට පාටලීගෙන් චෝදනා. ප්‍රථමයෙන් දේශීය පුවත්. පළාත් අතර පොදු ප්‍රවාහන සේවාව හෙට සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ එන්නත් ගෙන නැති මගින්ගෙන් දෙගුණයක් අය කිරීමට සිදු විය හැකි බවයි. දැන් සවිස්තරාත්මක කොවිඩ් වාර්තාව. රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. සංචරණ සීමා ඉවත් කරනවා කියන එක තාම නිල වශයෙන් නිවේදනය කරලා නැහැ. නමුත් අපිට අනුමැතිය දීලා තියෙනවා පළාත් අතර බස් ධාවනය කරන්න, ඒ වගේම මුත්ක රජයේ නිලධාරීන්ට සේවයට වාර්තා කරන්න කියන පණිවිඩෙත් දීලා තිබුණා. හෙට දිනේ සිට විශේෂයෙන් රාජකාරී වේලාවන් වල කාලසටහන් අපි සක්‍රිය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් උදේවරුවේ සහ හවස්වරු දුම්රිය සහ බස් රථ සාමාන්‍ය කාලසටහන් අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. අතර මැදි ගමන් වාර කීපයක් 125ක් විතර අත්හිටුවලා තියෙනවා. 175ක් කාලසටහන් ක්‍රියාත්මකයි කියලා කිව්වොත් ඒක නිවැරදි. දුම්රියත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අතරමැදි වාර කීපයක් පමණක් ධාවනය කරන්නේ නැහැ. ඒ අනුව ලංගම බස් රථ ධාවනයේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණමක මහතාද මේ ලෙස අදහස් පළ කළා. මේ වන විටත් අපි පළාත් තුල ධාවනය කරන ලද බස් රථ 3500ත් 4000ත් අතර ප්‍රමාණයක් පමණයි ධාවනය කරමින් සිටියේ. අන්තර් පළාත් බස් රථ 1500ක් පමණ ධාවනය කරුනේ නැහැ. පහුගිය වකවානුව තුල ඒ බස් රථ 1500 අපි ධාවනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම අධිවේගී මාර්ගවල සියලුම බස් රථ හෙට දිනේ ධාවනය කිරීම ආරම්භ කරනවා. සඳුදා දින සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය කිරීම සඳහා මේට පෙර පැවති දුම්රිය වලට අමතරව නුවර සිට දුම්රිය දෙකක්ද, බිලියත්තේ සහ ගාල්ලේ සිට තවත් දුම්රිය එක බැගින්ද, මහව සිට එක දුම්රියක්ද, හලාව සිට තවත් දුම්රියක්ද දුම්රිය සේවය ලබා දීමට කටයුතු කරනවා. අපි බගකීමෙන් ඉල්ලීමක් කරනවා ජනතාවට කරුණා කරලා එන්නතේ කාල්පතේ ඡායා පිටපතක් සුරැකීම තියාගෙන බස් රථයේ ගමන් කරන්න කටයුතු කරන්න යම් ආකාරයේ එය පෙන්වන්න අවශ්‍ය වුණොත් ඒ ලබා දෙන්න කොන්දොස්ස මහතාට ලබා දෙන යෝජනාවලිය අපි ඉදිරිපත් මොකද මේ එන්නත ලබා නොගත් අයට දෙගුණයක් ගෙවලා තමයි ඉදිරියේදී බස් රථවල යන්න සිද්ධ වෙන්නේ. මේ අතර දෛනික කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා වීම වැඩිවීම අනුව පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් රට විවෘත කිරීම අවධානම් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. සඳුදා රට විවෘත කිරීම කියන තීන්දුව වෙනස් වීම හැකියාවක් තියෙනවද? වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ තීන්දුව ගනිද්දී රෝගීන්ගේ වැඩිවීමක් අපි දැකින රෝගීන්ගේ අඩුවීමක් තමයි තිබුණේ. නමුත් නැවත පහුගිය සතිය තුළ රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවා. නෝ දත්තානෝ මරණ සංඛ්‍යාවනෝ ඒ තීන්දුව දිරන ගන්න පුළුවන්. රට ලොක්ඩවුන් තත්ත්වයකට නැවත යයිද? අපි බලමු. රෝගී සංඛ්‍යාවන දැන් මට පුරෝගතණය කරන්න බෑ. නමුත් අවශ්‍යතාවය මත කාර්ය සාධක බලකාය අතකරු ජනාධිපතිතුමා මේ අවශ්‍ය තීන්දුව දිරන ටික ගනි. අපිට මේ රට විවෘත කරනවා කියන ක්‍රියාවලිය වැරදි විදිහට පාවිච්චි කළොත් මම හිතනවා නැවතත් සමහර විට తాවකාලිකව හෝ රට වැසීමට යන්නට ඉඩ තියෙනවා. ඒක වළක්වන්න බැරි වෙයි. අපි ඒකේ වගකීම අපි සියලු දෙනාම බාරගෙන කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. මේ අතර අද උදෑසන වන විට රට තුළ සියලු පළාත්වල හුදකලා බව ඉවත් කෙරුණු බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.
ජපන් රජයේ ප්‍රධානයක් ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000ක් පමණ මෙරිටට රැගෙනු ලැබුවා. මේ අද පෙරවරුවේ අදාළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ඔගේ ජපානයේදී ශ්‍රී ලංකන් ගුවන් යානයට ඇසුරුම් කළ ආකාරයයි. අනිත් ලාංකික ජනතාවටත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලැබේ කියා මගේ විශ්වාසය. මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් සියල්ලම ජපානයේ නිෂ්පාදනය කරපු එන්නත්. මේ අදාළ එන්නත් ඔකේ අද පස්වරුවේ දිවයිනට රැගෙන ආකාරයයි. විශේෂයෙන් බස්නාහිර පළාතේ තමයි කොවිෂීල්ඩ් මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමන මාත්‍රාව ලබා දුන්නේ. ඒ නිසා බස්නාහිර පළාත ඇතුළු අනෙක් පළාත්වලත් අපි මේ වෙන්නත ලබා දීපු පළාත්වලත් අපි ලබා දෙනවා. විශේෂයෙන්ම හෙට දිනේ තාන 20ක පමණ අපේ ප්‍රධාන රෝහල් ඇතුළු හැම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම එක ස්ථානයක බස්නාහිර පළාතේ හෙට දිනේ සිට අපි මේ එන්නත ලබා දෙනවා. කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළවෙනි මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකි අයට අපි කියන්නට ඕනේ ඔබ කලබල වෙන්න එපා. අපි දින 7ක් පමණ හැම MOH කාර්යාලයකම එක රෝහල මෙම දෙවන මාත්‍රාව ලබා දීමට බස්නාහිර පළාත තුල අපි කටයුතු කරගෙන යනවා. ගත වූ දින 30ක කාලය තුල මෙරටින් 1300 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 4300 සීමාව ඉක්මවා ගොස් අවසන්. डेल्टा वायरस पेपोल वायरस मेन किहिप गुणेक वेगेन पेतर यान बव एक्सत जनपदे रोग पालन वेलक्वीमे मध्यस्थाने वार्ता करनवा पेपोल आसादेगुवेन हतर दिनकुट बोवन अतर कोविड आसादेगुवेन अट दिनकुट रोगे व्याप्त वन बव संधान एकम विसंदुम एन्नत करने हा निसी सौख्य पिलिबेत पिलिपदीम बवाई नवतम अमरिकानो वार्तावक दैक्वेन्ने මේ අතර ඩෙල්ටා වෛරසයේ චීනයේ නගර 15ක් පුරා ව්‍යාප්තව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෑතකදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද සඳහන්. මෙන්න අපවිත දැන් ලැබුණු පුවතක්. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතින් 2150ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රිෂඩ් බදියුදීන්ගේ දිවසේ පිලිස්සී මියගිය ඉශාල්නීගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් වර්ණ පරීක්ෂණයේ මූලික කටයුතු අද අවසන් වුණා. ඒ පෙරදිනේ ශික්ෂණ රෝහලේදී පැය නවයක් පුරා මරණ පරීක්ෂණ කටයුතු සිදු වූ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. පෙරදිනේ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ මූලික පරීක්ෂණයේ වාර්තාව අදාළ අංශ වෙත ලබා දීමට නියමිත බවයි. පිලිසි මියගිය ඉශාලිනීගේ සිරුර පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරු 8:30ට ආරම්භ වුණා. එය පස්වරු 5:15 දක්වා පැවැත්වුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ප්‍රථමයෙන් CT ස්කෑන් පරීක්ෂණයකට මෘත ශරීරය භාජනය කර තිබෙනවා. හිටපු අමාත්‍ය රිචඩ් බදුරුදීන් යන අයගේ නිවසේ සිටි දැරියගේ මෘතදේහයට අදාළව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී මෙම මෘත ශරීරයේ සම්බන්ධව දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ. මෙහිදී අද දින උදෑසන 8:30ට පමණ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම ආරම්භ කර තිබෙන අතර එය සවස 5:15 දක්වා පැය 9කට ආසන්න කාලයක් පවත්වා තිබෙනවා. මේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විශේෂයෙන්ම අදාළ විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ල විසින් ප්‍රථමයෙන් මෘත ශරීරයේ CT ස්කෑන් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. විශේෂයෙන්ම මෘත ශරීරයේ අභ්‍යන්තර තුවාල, අස්ථි බිඳීම් මේ ආදී කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා, ඒ වගේම ඉන්පසුව දීර්ඝ ලෙස එම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෘත ශරීරයේ විවිධ කොටස් වලින් සෑම්පල් ලබාගෙන තිබෙනවා. ඒවා රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඒ සියල්ල ලැබුණු පසු විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම දැරියගේ මෘත ශරීරය එම පූර්ණ වාර්තාව ලබා දෙන තුරු පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පොලිසිය විසින්ද විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් ලැබෙන දත්තයන් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පසුකෙදා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්ද පත් කෙරුණා.
ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් උයි අද පෙරවරුවේ මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ වුණේ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ මරණ පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් එහි මූලික පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි. යම් අපරාධයකට ගොදුරු වූ තැනැත්තෙක් හෝ තැනැත්තියක සියතිවි නසාගත් පමණින් අපරාධයට සම්බන්ධ වූවන්ට අපේ රටේ නීතියෙන් ගැළවී යා නොහැකි බව මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරනවා. යම් අයෙකු සියතිවි නසා ගැනීමකට පෙළඹ වූ අයට මරණ පරීක්ෂණ, පොලිස් පරීක්ෂණ සහ ආසන්න සාක්ෂි මත දඬුවම් දිය හැකි බවයි මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා අවධාරණය කරන්නේ. රිචඩ් බදුදීන් ගේ නිවසේදී පිලිසි මියගිය දැරිය සම්බන්ධව විවිධ මත අදහස් සමාජගත වෙමින් තිබෙනවා. සමහරුන් මෙය හුදෙක්ම පාට පක්ෂ දේශපාලනය තුළ ලඟු කිරීමට උත්සාහ දරනවා. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නීතිඥ ගුණරත්න වනිනායක මෙවන් අදහසක් පළ කළා. මෙම තනත්ය මියයන්ට පෙර වෛද්‍යවරයාට කියලා තිනවා මම ගිනි තියාගත්තා. ඒ මරණසන්න ප්‍රකාශය. ඒ මරණසන්න ප්‍රකාශය තමයි සාක්ෂිය බඩ පරිවර්තනය වෙන්නේ. එතකොට ඊට එහාට ගිහිල්ලා නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැහැ. ඒ ගිනි තියාගත්තා නම් සිවිධි හානි කර ගැනීම. ඒක තමයි මේ නඩුවේ තියෙන ස්වභාවය. හැබැයි නැවත මෙම මృతදේහය ගොඩ ගන්නවා. නැවත වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයකට දානවා. මේ එක එක උම්මනාව මත සිද්ධ වෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හේතුව මේව දැරුවියට යම් කිසි අපරාධයක් සුදානම් ලිංගිකව නැත්තම් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙලා තිනවනා ඒ ක්‍රියාත්මක කරන්නත් හැකියාවක් නැහැ මේ ගිහිල්ලා. එතකොට මිය ගිය තැනැත්තකට සිදු ලිංගික අපරාධයක් නඩු පවරන්න හැකියාවක් නැහැ. මරණසන්න සාක්ෂිය සේම සිය දිවි නසා ගැනීමට පෙළඹවීම පවා අපරාධකරුවන්ට දඬුවම් දීමට යොදාගත හැකි බව මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරනවා. මරණසන්න ප්‍රකාශ මතම ලෝකයේ කිසිම රටක වරදකරුවෙක් හෝ නිවැරදිකරුවෙක් කරන්නේ නැහැ. විශේෂයෙන්ම නිවැරදිකරුවෙක් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මරණසන්න සාක්ෂි කියන්නේ ස්වාධීනව අනෙකුත් සාක්ෂි වලින් ඔප්පු වුණා නම් පමණයි මරණසන්න ප්‍රකාශයක් මත යන්නේ. මේක වෛද්‍ය සාක්ෂි වලින් ඔප්පු කරන්න පුළුවන් DNA සාක්ෂි තියෙනවා. දැන් ස්ත්‍රී දූෂණය කළා මිය ගියානම් දැන් ඉන්දියාවේ අපි දැක්ක වෛද්‍ය ශිෂ්‍යාවක් එහෙම ස්ත්‍රී දූෂණය කරලා මරලා දාලා තිනවා. ඒතරේ ස්ත්‍රී දූෂණය සඳහා උනාද නැද්ද කියන එක පශ්චාත් මරණ පරීක්ෂණ තියෙනවා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය හොයාගන්න පුළුවන්. ක්‍රූරත්වයත් ඒ වගේ තමයි. ඉතින් ඒ සාක්ෂි අරගෙන තමයි අදාළ සැකකරු අධිකරණයට අරගෙන නඩුව විභාග කරන්නේ. සියදිවි නසා ගැනීම සඳහා යම් කිසි කෙනෙක් පොළඹවනවා නම්, ඒ වගේම උදව් කරනවා නම්, ඒවට කුමන්ත්‍රණය කරනවා නම්, ඒව දණ්ඩ නීති සංග්‍රහය අනුව මේ අවස්ථාවේදී වරදක් ලෙස ලබා ගන්න පුළුවන්. නමුත් ඊටාම පිරිසිදු සාක්ෂි මගින් ඒ ඔප්පු කළ යුතුයි. අමාත්‍ය සරත් වීරසේකර මහතා සතුව තිබූ දෙපාර්තමේන්තු දෙකක් ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙනවා. ඒ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යබලකා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශ යටතට ගෙන තිබෙනවා. ඒ අනුව සරත් වීරසේකර අමාත්‍යවරයාට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනයයි. අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ඉනිවත් කර ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. පසුගිය 29 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සරින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර තිබුණා. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යබලකා දෙපාර්තමේන්තුව මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගනු ලැබුවා. මෙයනු සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණක් මින් ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත. අප මේ පිළිබඳව සිදු කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස් සේවාව ශක්තිමත් කිරීම සඳහා පූර්ණ කාලීනව අවධානය යොමු කරමින් කටයුතු කිරීම සඳහා අවකාශ සලසා දෙමින් මෙලෙස සරත් වීරසේකර මහතාට ශ්‍රී ලංකා පොලිසිය සහ එහි කාර්යයන් ඇතුළත් කටයුතු සිදු කිරීමට බාර දී ඇති බවයි. මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ආයතන දෙකක් ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමත් සමගම ආරක්ෂක අමාත්‍යංශයේ ආයතන සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෙබ් පරිශීලකින්ගේ විශ්වාසය යලි යලි තහවුරු කරමින් siyathatv.lk ලෝකට පදක්කම දිනා ගනී. ඒ best web.lk ශ්‍රේණිගත කිරීම අනුවයි. දේශ විදේශ දේශපාලනික ආර්ථික ක්‍රීඩා තොරතුරු මෙන්ම සංස්කෘතිකමය සහ විනෝදාස්වාදයෙන් පිරි තොරතුරු සම්මපරව ඔබ වෙත ගෙනෙන සියත අප යලිත් වරක් සම්මානීයට පාත්‍ර වුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට අනුබද්ධිත අපගේ සියලුම රූපවාහිනී ගුවන්විදුලි නාලිකා
ශ්‍රී ලංකීය අභිමානය ඉහළටම ඔසවා තබමින් ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකීය සලකුණ තබන්නට සමත් වූ ආසේම ශ්‍රී ලංකීය ජනතාවගේ හදවත් තුල නිවැරදි අපක්ෂපාතී සත්‍ය තොරතුරු ගවේෂණයේ ප්‍රමුඛයා බවට පත්වීමටද සමත්ව තිබෙනවා. Voice of Asia මාධ්‍ය ජාලයේ ප්‍රමුඛතම siyatatv.lk වෙබ් අඩවිය පසුගිය වසර කිහිපය තුළ විවිධ සම්මානයන්ට පාත්‍ර වුණේ වෙබ් සංස්කෘතිය නව්‍යකරණයකට ලක් කරමින් සහ සත්‍ය තොරතුරු ජනතාවට ලබා දෙමින් ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය තව දුරටත් දිනා ගනිමින් එය තහවුරු කර ගනිමින් bestweb.lk 2021 ශ්‍රේණිගත කිරීම අනුව තෙවන ස්ථානයේ දිනා ගනිමින් siyata.lk වෙබ් අඩවිය ලංකාවේ හොඳම වෙබ් අඩවිය අතරින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. අප පිළිබඳ විශ්වාසය තැබූ ආදරණීය වෙබ් පරිශීලකයින්ට Voice of Asia මාධ්‍ය ජාලයේ ගෞරවය. ශ්‍රීලංකේය රංගන ශිල්පියේ ආදරණීය නාමයකට හිමිකම් කියන ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අද අභාව ප්‍රාප්ත වුණා. එය අදාළියම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිට වූ මාරක රිය අනතුරකින් අතනකොටගත් හයසින්ත් විජේරත්න මහත්මියගේ රියදුරා තුන්වන දාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ශිල්පියේ තුල සදා නොමැකෙන නාමයක් සටහන් කළ ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය රියානතුරකින් අභව ප්‍රාප්ත වුණා. රුගත කිරීමක් අවසන් කර නැවත පැමිණෙන අතරතුරදී ලිදුල නගරාසන්නයේදී එතුමිය ගමන් කරමින් තිබූ වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. පොලිස් නිලධාරීන් වහාම එතුමිය රෝහල්ගත කිරීමට පියවරගත් නමුත් හයසින්ත් මහත්මිය ඒ වන විටත් මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන හයසින්ත් විජේරත්න මහත්මිය ටෙලිනාට්‍ය රෝගත කිරීමකින් අනතුරුව කොළඹ බලා පැමිණීමේ සිට අවස්ථාවේදී ඇය ගමන් කළ වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදු වී තිබෙනවා. එම අනතුරින් ඇය මියගොස් තිබෙනවා. මෙම අනතුරට හේතු වී ඇත්තේ රියදුරාගේ අපරීක්ෂාකාරී හා නොසලකිලිමත් ධාවනයට නිඳ යාම බවත් වාර්තා වී තිබෙනවා. මෝදර මේරි මාග්‍රට් ඉංග්‍රීසි පාසලෙන් අධ්‍යාපනය ලබන කුඩා අවදියේ පටන් රංග කාර්යයට දස්කම් පෑ නමුත් හයසින්ත් විජේරත්න රඟපෑමට නම් එතරම් කැමැත්තක් තිබූ කෙනෙක් නොවේ. හෙදියක් හෝ කන්‍යා සොයුරියක් වීමට සිහින මැවූ ඇය අවසානයේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද බැබළ වූ අසහාය රංග වේදිනියක් බවට පත් වුණා. සුගතපාල සින්රත් යාපාගේ හඳුන්වා දීමෙන් පිඹිර මදු චිත්‍රපටයේ මේනකා නම් චරිතයෙන් සිනමාවට අවතීර්ණ වූ ඇය කරුමක්කාරයෝ, කිරිමදුවැල්, විජේ ගීතා, ක්‍රිස්තු චරිතය, හෝගානා පොකුණ වැනි සිනමාපට රැසකට රංගනෙන් දායක වුණා. වේදිකාව පෑ ප්‍රතිභාවෙන් ඇය ටෙරිනාට්‍ය ශිල්පියටද අවතීර්ණ වනවා. දිමුතු මුතු බට්ටි ඇතුළු ටෙරිනාට්‍ය රසක එතුමියගේ රංග ප්‍රතිභාව වඩාත් කැපී පෙනුනේ ප්‍රේක්ෂක චිත්තසංතානේ සදා නොමැකෙන මතකයන් ශේෂ කරමින්. වේදිකාව, සිනමාව සහ ටෙරිනාට්‍ය ශිල්පිය තුළ සහෘද ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ හයසින්ත් විජේරත්න මහත්මිය කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි. මෙරට ප්‍රේක්ෂකාගාරයේ හසරැල් මව දිවි රංග මඩල බැසයන හයසින්ත් විජේරත්නයන්ගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සංවේගය අප මෙසේ පළ කරන්නෙමු. තමන් ඇමතිව සිටි සමයේ සාධාරණ ලෙස බෙදා දුන් ඉඩම් වලින් ජනතාව එළවා දැමීමට වත්මන් රජය උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ඉඩම් වල රජයේ හිතවතුන් පදිංචි කිරීමට උත්සාහ දරන බවයි විපක්ෂ නායකවරයාගේ චෝදනාව. නැතිබරි අනුපවුලට දුරදිග බලලා අපි ලබා දුන්නා තමන්ගේම නිවසක් හදා ගැනීමේ ඉඩම් ප්‍රමාණයක් පර්චස් 20ක්. මේ ඉඩම් වල නිත්‍යානුකූල භාවය ගැන මම ඇමති කාලේ කිසිම UDA එකක් ආවේ නැහැ. කිසිම සංගණනයක් කරේ නැහැ. මේ ඔක්කොම වුණේ රටේ ජනතාව මාව ජනාධිපති හැටියට නුසුදුසුයි කියලා තීන්දුව කරයින් පස්සේ. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ශ්‍රී ලංකාවේ ජනතාවට අයිති ඉඩම් කුණු කොල්ලට විදේශිකින්ට අලෙවි කරනවා. දැන් මේ ඉඩම් සූදුවක් යන්නේ. දැන් මේ ඉඩම් සූදුවට තමුන්නාන්සෙලත් මම ඉදි කරපු උදාගම්මාන පහත් අයිති වෙලා තියෙන. දැන් තමුන්නාන්සෙලා මේ ඉඩම් වලින් අයින් කරලා කාටද මේ ඉඩම් දෙන්න යන්නේ? දැනටමත් අක්කර 500 ලබා දුන්නු ගජමිතුරන්ට. මම එකක් කියන්න කැමතියි. මම ඇමති කාලේ කවුරුත් නිත්‍යානුකූල භාවයේ ප්‍රශ්න කරේ නැහැ. මේ තියෙන්නේ මොකද්ද?
මිනිස්සෙක් හැදෙනවට තියෙන ඊර්ෂියා කිසිම జగතෙකුට මේ ඊරන් වලට අත තියන්න පීඩ තියන්නේ නව මුදල් සංශෝධන පනත ජනතාවගෙන් හොරා කෑසල්ලි සුදු කරන ලොන්ඩරි පනත ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නම් කරනවා මහනුවරදී මාධ්‍යවේදීන් නමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා විශේෂයෙන්ම නව මුදල් පනත බදු පැහැර අරින්නන්ට ඉනිමම් බැඳීම ඒ වගේම වංචා දූෂණවල යෙදිලා අත්පත් කරගෙන තියෙන ධනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම ඔබ දන්නවා මේ රටේ නීති විරෝධී ධනය ගොවි ජනතාව ගාව නැහැ දීවර ජනතාව ගාව නැහැ සාමාන්‍ය යහපත් ව්‍යාපාරික ප්‍රජාව ගාව නැහැ ඔබ ගාව නැහැ නේද ඉතින් ඔබ දන්නවා එහෙනම් මේ කළු ධනෙ තියෙන කා ගාවද එකක් තියෙනවා කුඩු ව්‍යාපාරිකයන් ගාව අනිත් එක තියෙනවා පාතාලේ කප්පම් ගන්න අය ගාව අනිත් එක තියෙනවා ටෙන්ඩර් මගඩි හරහා හොරකම් කරපු දේශපාලකයන් ගාව ඒ දේශපාලක අනුබල දුන්නු රාජ්‍ය නිලධාරීන් 11ක් ගාව කළු ව්‍යාපාරික 11ක් ගාව මේ ධනෙ තිබෙනවා ඒ නිසා මේ ආණ්ඩුව හදන්නේ ඒ කළු ධනෙට නීත්‍යානුකූල භාවයක් ගෙනීම සඳහා තමයි මේ ප්‍රයත්න දරන්නේ ඒ වගේම සමහර දේශපාලකයන් මහජනගේ ධනෙ හොරකම් කරලා විදේශයේ තැන්පත් කරලා තිබෙනවා අන්නේ විදේශයට ගෙන යන ලද ධනෙ ලංකාවට ගෙනල්ලා පිරිසුදු කරලා හෝදලා නැවත ඉස්සරහට ගෙන යන්න තමයි ඒ නිසා මෙම මුදල් පනත විශේෂයෙන්ම ගත්තොත් මහජනයාගෙන් හොරකම් කරලා එක්රැස් කර තියෙන කළු ධනෙ පිරිසුදු කිරීමේ ලොන්ඩරි පනතක් සංචාරක කර්මාන්තය සඳහා රට විවෘත කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා එසේම කොවිඩ් ආසාදිතින් රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා පූර්ණ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන බවයි ඔහු පවසන්නේ වර්ජන තුලින් සියල්ල දිනිය නොහැකි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා ජනපතිගේ නියෝගයට ඉහලින් කිසිවෙකුටත් යා නොහැකි බවයි උන්වහන්සේ පවසන්නේ මේ අතර හෙද නිලධාරින්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රාජ්‍ය සේවා අඛණ්ඩ චක්‍රලේඛය ක්‍රියාත්මක කළහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන යෝජිත චක්‍රලේඛය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ක්‍රියාත්මක කරන ලෑස්ති වෙන්න එපා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කිසිම ලෙඩෙක් හරවල යවවද රෝහලකින් එන ඕනෑම ලෙඩෙකුට ප්‍රතිකාර කරා කිසිම ඛණ්ඩනයක් උනේ නැහැ. මේ චක්‍රලේඛය එහෙම ක්‍රියාත්මක කරන ලෑස්ති වුණොත් ඉදිරි දවස් දෙක තුන ඇතුළත සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ දැවැන්ත ක්‍රියාමාර්ගයකට මූණ දෙන්න සූදානම් වෙන කියන අනතුරු වැංගවීම අපි ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කරනවා. මේ සෞඛ්‍ය සේවයේ හැම එකටම වර්ධනය කරන්න ගියොත් ඒක කෙලින් බලපාන රෝගියටයි වර්ධනය කරලා මේක කරන්න පුළුවන් කමක් නැහැ හෙදි ඌණතාවයේ පෙන්නලා මේක ජයග්‍රහණය කරනවා වර්ධනයකින් මේක ජය ගන්න බෑ කියන එක මම කියනවා සමහර උචි සමිති තමන්ගේ පැවැත්මට කරන වර්ජන මිස හෙද සේවාවේ උන්නතියට කරන වර්ජනය නෙමෙයි කියන එක බය නැතුව කියන්න කැමතියි ජනාධිපතිතුමා නියෝග දුන්නා නම් ඒ නියෝගෙ උල්ලංඝනය කරන්න පුළුවන් කවුරුවත් නැහැ රාජ්‍ය සේවයක් නෙමෙයි කරන්නේ කන්සයි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ විසින් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කොරෝනා ඒකකයේ සඳහා අවශ්‍ය වටිනා වෛද්‍ය උපකරණ රසක් පසුගියදා පරිත්‍යාග කළා. කන්සයි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ විසින් ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ රසක් පරිත්‍යාග කර තිබෙනවා. ගම්පහ මහරෝහලේ කොරෝනා දැඩි සත්කාර ඒකකයේ ඇතුළු විවිධ අංශයන් සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් වටිනා නවීන සෞඛ්‍ය උපකරණ රසක් පරිත්‍යාග කර තිබෙනවා. අදාළ උපකරණ පසුගියදා ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ බලධාරීන් වෙත බහර දීම මෙලෙස සිදු වුණා. ජපානයේ කුබටා යාවටා යාවටා සිටි සහ කියෝතෝහි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් රැසකකින් සැදුම්ලත් කන්සයි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානය ලෝකයේම මුහුණ දී සිටින මෙවන් අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් උපකාරයන් රැසක් සිදු කර තිබෙනවා. දිරන්නේ නැති ලන්ච් ෂීට් හෙට සිට භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. රටක් ලෙස මේ තහනම අනිවාර්යෙන්ම ඇගෙයිමට ලක්විය යුතුයි. ඒ සමගම වගකීම් යුත්තන්ගේ අවධානය තවත් වැදගත් කාරණයකට යොමු කිරීමට සියත අප සූදානම්. ඒ රට පුරා ගෙවුණු වසර කිහිපය තුළ බිහි වූ ලාභ ප්ලාස්ටික් අලෙවි සැල් වෙතයි. කිසිදු ප්‍රමිතියක් නැති ප්ලාස්ටික් භාණ්ඩ අපේ රට ආක්‍රමණය කරමින් තිබෙනවා. වත්සලා හෙට්ටිමුල්ලගෙන එන විශේෂ වාර්තාවක් දැන්.
පරිසර සුරකීමේ රජයේ තවත් පියවරක් ලෙස හෙට සිට දිරන්නේ නැති ලන්ෂීට් තහනම් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. කෙසේ නමුත් අනාගතයේ දරුණු පරිසර ගැටලුවක් බවට පත්විය හැකි තවත් බාල ප්ලාස්ටික් බොහොමයක් රට තුල භාවිතා වෙනවා. මේ වන විට බොහොමයක් ප්ලාස්ටික් භාණ්ඩ චීනය, ඉන්දියාව වැනි විදෙස් රටවලින් ආනයනය කරන බව අපකල විමසීමකදී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිකරුවන් ප්‍රකාශ කළා. බඩු ගොඩක් චයිනා එනවා. මෙහි නිෂ්පාදනයක් තියෙනවා. මෙහි බඩු ඉතින් කොලිටි එයක් අයිටම් දැන් එනෝ අඩුයි කොවිඩ් පස්සත් එක්ක අපි ලංකාවේ මිනිසුන්ට ගොඩාක් කැමති වෙන්නේ ලංකාවේ බඩුමටයි මේ අපිට රටෙන් එනවා චීන වලින් එනවා ඉන්දියාවෙන් එනවා හැබැයි චීන වලින් එන බඩු ඔක්කොම කටියම කියන්නේ කැමති නැහැ කියලා ඒ කියන්නේ ඉක්මනට කැඩෙනවා අපි ලංකාවේ ප්‍රොඩක්ට් එක මදින්දා තමයි අපි පිට රටෙන් ඉඳන් ගෙන දෙන්න වෙන්නේ අපි ප්‍රොඩක්ෂන් එක මේ කරා නම් අපේ මිනිසුන්ට ගොඩක් හොඳයි නමුත් මෙලෙස ආනයනය කරනු ලබන ප්ලාස්ටික් භාණ්ඩ ඉතා ඉක්මනින් කැඩී බිඳී යන බවට පාරිභෝගිකයින් චෝදනා කරන බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ මේක තියෙනවා මේක ලංකා නිෂ්පාදන මේවා ප්‍රමිතියෙන් හොඳයි හයිජ හොඳයි පාවිච්චියට හොඳයි මේ පාවිච්චි කරන්න පුළුවන් කාලයක් මේ මේවා නම් තියෙනවා ඉතින් normal මේ විදිහින් ගොඩක් quality අඩුයි මේ වැටෙනොත් තමයි මේ කැඩෙන්න බලන පුරන ඒ වගේ තමයි ඉතින් තියෙන්නේ බඩු නම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ප්ලාස්ටික් භාණ්ඩ තත්වෙන් උසස් බව ඔවුන් පවසනවා. නමුත් මිල අධික බව සහ ප්‍රමාණවත් ලෙස නිෂ්පාදන වෙළඳපළට ලැබෙන්නේ නැති නිසා පාරිභෝගිකයින්ට ආනයනය කරන බාල ප්ලාස්ටික් මිලදී ගැනීමට සිදු වී තිබෙනවා. ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අප විමසීමක් සිදු කළා. ප්ලාස්ටික් නිෂ්පාදන අවසාන වශයෙන් අපද්‍රව්‍ය වශයෙන් එය කළමනාකරණය කර ගැනීමේ විශාල ගැටලුවකට ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් පත් වෙලා තියෙනවා. මේ ප්ලාස්ටික් සම්පූර්ණයෙන් ඉවත් කර යුතු හෝ හැකි හෝ දෙයක් හැටියට අපි සලකන්නේ නැහැ. මේ නිසා අපි ජාත්‍යන්තරව පිළිගත් 3R කියන සංකල්පය භාවිතාවට ගන්නවා. 3R කියන්නේ reduce reuse recycle කියන මේ ක්‍රම තුනම අපි අනුගමනය කරනවා ගරු පරිසර අමාත්‍යතුමා විසින් තවත් ප්ලාස්ටික් වර්ග කිහිපයක් ඉවත් කිරීම සඳහා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ගෙන යනු ඇති ඒ වගේම ගැසට් කිරීමක් කෙරේ ඒ වගේ පරිසර අමාත්‍යාංශය විසින් භාණ්ඩ පරිශීලනය කළා තහනමට සුදුසුයි කියලා හිතන භාණ්ඩ තමයි ඉවත් කරනු ලබන්නේ අනිත් සියලුම භාණ්ඩ භාවිතයේ දුරුමුඛ කරත් සම්පූර්ණ තහනම් වලට ලක්වන්නේ නැහැ බලතරින්ට වගකීමක් තියෙනවා දවස් දෙකෙන් කැඩෙන හිල්වෙන බාල ප්ලාස්ටික් තහනම් කරන්න ජනතාවට යුතුයකමක් තියෙනවා පාරිභෝගිකයන් ලෙස ලාභ බාල ප්ලාස්ටික් භාණ්ඩ භාවිතය නතර කරන්න එසේ නොවුනොත් දිනක අපේ මහ පොළවෙන් මැණික් වෙනුවට ප්ලාස්ටික් ලොරි ටොන් ගණන් හමු වේවි ගෙඩි මල් පළදරන ගසට සාරය දෙන ආදරණීය මිහිකත මේ ආවේ ප්ලාස්ටික් භාවිතය අවම කරන්න සියත අප ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. රසායනික පොහොරින්ද උද්ඝෝෂණය කරන ගොවීන් අතර කාබනික පොහොර වලින් ගොවි බිම් සරු කරන්නන් පිළිබඳව වාර්තා වෙනවා. මොරගහ කන්ද කළුගඟ මහවිලි කලාපයෙන් මේ කතාව වාර්තා වුණා. රසායනික පොහොර ඉල්ලා මැසිවිලි නැගීම වෙනුවට වස විසෙන්තොර කෘෂිකර්මාන්තයක් උදෙසා කාබනික පොහොර භාවිත කරමින් පවත්වාගෙන යන ගොවි බිමක් පිළිබඳවයි මේ දොරතුරු. මොරගහ කන්ද කළුගඟ මහවැලි කලාපේ හෙක්ටයාර 1700ක භූමිය මේ වන විට සාර්ථක වගා බිමක් බවට පත් කර තිබෙනවා. කාබනික පොහොර පමණක් භාවිතයෙන් සිදු කර ඇති රටකජු සහ මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙලාගත් බවයි ගොවි ජනතාව පවසන්නේ. වගා කරලා තියෙන රට කජු 30 ප්‍රවේදය මං ගියවර වගා කරලා ගුණා මේ කිලෝ 40ක් රට කජු කිලෝ 900ක් මං ගලවලා තියෙනවා ඉත සාර්ථකයි ඒ වැඩේ මෙම වගා බිම නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද එක් වුණා මේ රටටම ආදර්ශයක් දෙන්න තමයි මේක අපි කටයුතු කරුවේ කාබනික පොහොර දියර පොහොර වර්ග දීලා ඉත සාර්ථක අස්වැන්නක් ලබා ගන්න හැකියාව ලැබුණා ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයේට අදට දින 20යි. නිවැරදි කඩිනම් විසඳුමක් ලබා දුන්නේ නැත්නම් දැටි සටනකට සූදානම් බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසන්නේ රජයේ අධ්‍යාපනය හමුදා බැරැක්කකරණයට සූදානම් වන බවයි.
අදට ගුරුවරුන් ඔෆ්ලයින් ගෙහින් දින 20ක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ පිරිස් මර්ධනය කිරීම වැටුප් විෂමතා අහෝසි කිරීමට ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස දිවයින පුරා සිටින ගුරු විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ සඳුදා දින ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව තුළින් අපේක්ෂිත විසඳුම් ලැබුණේ නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි. ගැටළු සම්බන්ධ විශේෂ අවධානයක් යොමු වෙනවා අපි දැක්කා දැන් රජයේ පාර්ශවයේ අමාර අමතිවරු විවිධ ප්‍රකාශ කර කර ඉතියා මේ සම්බන්ධයෙන් ඕන සියලු දෙනාට අපි කියනවා මේ ගැටළුවට විසඳුම් දෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා ඒක නිසා මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳන්න එහෙම නැතුණත් අපි අනිවාර්යයෙන් මේකටත් වඩා දැඩි ක්‍රියාමාර්ගවලට යන්න සැලසුම් කරමින් ඉන්නවා කියන කාරණාව අපි අවධාරණය කරන්න කැමතියි. මේ අතර ගුරු වර්ජනයේ සහ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගුඩ මහතා අදහස් පළ කළා. තම මන්ත්‍රීවරුන්ගේ මැති ඇමතිලාගේ දරුවෝ ඇතුළට යවා ගැනීම සඳහා මන්ත්‍රී චිට්ටකට ගොඩනැගෙන දේශපාලනකරණය වීමේ අනතුර අපට මේක තුළ පේන බව අපි සාකච්ඡා කළා. හමුදාකරණයත් එක්කම එන අනිත් එක තමයි බැරක්කකරණය. බැරක්කකරණයෙන් කෙරෙන්නේ උඩින් අණක් දුන්නාම හරි හෝ වැරදි ඒ අණ ක්‍රියාත්මක වෙන බැරක්ක අණ. මේ බැරක්කකරණය දැන් මේ රටේ හැමතැනම අපිට දැක ගන්න ලැබිලා තියෙනවා. එතකොට මේ රටේ අධ්‍යාපන ආයතන බැරක්කයක් බවට පරිවර්තනය කරන්න. පාසල් බැරක්ක බවට පරිවර්තනය කරන්න යන ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. මේ රජයේ විසින් ප්‍රමුඛතාවය දෙමින් තියෙන්නේ අධ්‍යාපනය මුදලාලිකරණය කරන්න, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න, ජනතාවගේ නිදහස් අධ්‍යාපන අයිතිය උදුර ගන්න. අනිත් පැත්තෙන් 1978 අංක 16 දන්න විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා ඒක සංශෝධනය කරලා විශේෂ කාර්යයන් සඳහා වෙන විශ්වවිද්‍යාල නමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා වගන්ති ඇතුල් කරන්න විශ්වවිද්‍යාල පනත සංශෝධනයකුත් ගෙනලා තියෙනවා. පළවෙනි වතාවට කාලතුවක්කු දෙකක් නිදහස් අධ්‍යාපන අයිතිය පැත්තට එල්ල වෙලා තියෙනවා. මේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා සියලු දෙනා සමග ඒකාබද්ධව වැඩ කරන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදියට අපි මොන විදියකටත් පැකිලෙන්නේ. මේ අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ ගුරුවර දෙන නම් අපේ රටට ලොකු හානියක්. ඒ නිසා ඔවුන් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න අඩුපාඩුකම් හොයලා මේ ඔවුන්ගේ වැටුප ගැන කල්පනා කරලා බලලා අද දින බැරි නම් දෙන්න පුළුවන් දිනයක් කර දැනුම් දීලා අපේ බාල පරම්පරාව යහමග යවන්නට වුන් ධෛර්යමත් කරන්න කියන එකයි මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. දැන් සියත පිටිය. තුන්ිරියව ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය ඔහුවද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ිරියව ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද පෙරවරුවේ බාර දුන් බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ. 2009 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි 33 හැවිරිදි ඉසුරු උදාන එක්දින තරඟ 21කට සහ 20-20 තරඟ 35කට ක්‍රීඩා කර තිබෙනවා. ජයග්‍රහණයේදීත් පරාජයේදීත් ළඟ සිටීම සියත අපේ පිළිවෙතයි. එනිසා ක්‍රිකට් දිනතෙක් ළඟ සිටීමට අප පියවර ගත්තා. ඒ පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවනීය ස්තුතියයි මේ. ක්‍රිකට් ජයග්‍රහණය අප සෑම විටම මාධ්‍ය නාලිකාවක් ලෙස බලාපොරොත්තු වෙනවා. එසේම ඕනෑම ක්‍රීඩාවක ඇත්තේ ජය සහ පරාජය බව අප ඉතා හොඳින් දන්නවා. ඒ පදනමේ සිටයි අප සෑම විටම ක්‍රියා කරන්නේ. ජයග්‍රහණයේදී සේම පරාජයේදීත් ළඟ සිටීම වගකිව යුතු මාධ්‍ය නාලිකාවක යුතුකමක්. අප එය ඉටු කළ බව අද ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් සතුටින් මතක් කරනවා. ක්‍රිකට් මැච් එක දිනින් පිළිබඳව අපි ගොඩක් සතුටු වෙනවා. සාම අවස්ථාවකදීම සියත නාලිකාව ජය පරාජය දෙකෙදීම ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම පිළිබඳව ඒ සියත ආයතනයට අපගේ ප්‍රතිශ්‍රතිය සිදු කරනවා. තරදින කොට hina වෙන එක තමයි අපේ මූලිකම ලක්ෂණ වෙලා තියෙන්නේ. අපි නැගිටින්න අද දිනට වඩා පසුගිය කාලේ පුරාම කරේ අපේ ටීම් එකට අපහාස කරන එක. හැබැයි සියත පුදුම වගකීමකින් මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඒ ගැන සියතට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇත්තටම සියත එක්ක ක්‍රිකට් දිනවමු කියලා ඇහුණාම අපිට ගොඩාක් සතුටු හිතුණා. අපේ ටීම් එකේ ජය පරාජය දෙකම ළඟින් ඉන්න එක තමයි මනුස්සකම. ඒ අතින් අපි සියත ඉහෙලින්ම අගය කරනවා. Somebody does something, something does happen. වරදින කොට වැටෙන්න නොදී සියත ලොකු හයියක් වුණා ක්‍රිකට් වලට. මේවා තමයි ජාතික වගකීම් කියන්නේ. අපි සියතට ස්තුතිවන්ත වෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.